චචට පැමණ ළිබඳව සැමෝටම ෘතිවන්ති වෙනවා මුලින්ම ජාතික මැතිවරන්න කොමිස්සම නවදිනයක් පාලිමෙන්න්තු මැතිවන්නු සඳහා ප්‍රකාශයට පත්කරීම් පිළිබඳව අප සධානයේ පක්ෂ සහ අනිපුතුත්. ක්ෂ කීපයක් චන්දකුමසාරිස් ස්කාර්යාලයට කැඳවා තිබුණා එම සාකච්ඡා වෙදී පොටස් දෙකක් වශයෙන් පැවතුන් නිසා කච්ඡා වෙදී අප අපි පැහැදිලිව අපේ විරෝධතා ඒ පිළිබඳව කියයා සිටිය ඒ පිළිබඳවම පැහැදිලි කරන්නට ඕනේ විශේෂෙන්ම චන්ද කොමිසම හරහා මේ මැතිවරණය දින වකවාන්වක් නියම නොකර කල්තබා තිබීම පිළිබඳව මුලින්ම චන්ද කොමිසම ජූනි දෙවෙනදා වෙනකොට නව පාලිමේන්තුවක් කැඳවිය නොහැකී කියන තත්ත්වයක් උදවීම පිළිබඳව අනතුරු අඟවමින් මෙම ව්‍යස්ථාපිත අරබුදය විසඳීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමස්සා ඒකට පිින්දුවක් ගැනීම පිණිස ජනාධිපතුමා අමතා ලියුමක් යවලතිතුම. ජනාධිපත්තුමාගේ ලේකම්තුමා ඒට පිළිතුරු යවමෙන් ජනාධිපතුන් ශ්‍රෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමට කිසිම අවශිතාවයක් නැත ඒවගේම වියන්ගෙන් මැතිවරණ දිනය නියම කිරීම මැතිවන්න කොමිසම කළ යුතු කියන බලපෑමක් කරලතිබුුණ දැන් දවස්කීපයකට පෙරදිී ග්‍රාමාත්‍යතුමත් යම් විදිහක තර්ජනාත්මක අන්දමින් මැතිවන්න කොමිසම දින නියම නොකර මැතිවන්න කල් තැබීම පිළිබඳව චෝදනා එල්ල කරමින් එම සුරුපේ ලියවුමක් යවල තිබුණ. ඇත්තටම මාර්තු විසි වෙනදා ඉඳලා අප්‍රේල් විසි වෙනද වෙනකං මාසයක් බරණින්ද ඉඳලා. දැන් එතුමාට වැටහිල්ල තිබෙනවා මැතිවන්න කොමිසම වැරද කරලා තියෙනයි කිය. මේක අවස්ථාවාදීව රජය තමන්ගේ ඕමනා මැතුවන්න කොමිසම හරහා ඉටුකර ගැනීමට ගන්නා ප්‍රයත්නයක් හැටියටත් බලපෑමක් හැටියටත් අපබි කින්න. ඒ බලපෑමට යටත් වෙලා මැතුවන්න කොමිසමත් දැන් ඊට වඩා දරුණු වැඩක් කරල තිබෙනවා. එ කොමිසම මේ ස්ථාවරයට විරුද්ධවම. එ කොවිසම කලින් ජනාධපිත්තුමන්ට යවපු ලිපියේ තිබුණු ආකාරයට ව්‍යවස්ථාපිත අර්බු දෙයක්. ඇති වෙන මේ ප්‍රමණතාවේ පිළිබඳව. සම්පූර්ණයෙන්ම අහක බලාගෙන දැන් නවත්දිනයක් නියම කළ තිබෙනවා එම වි්‍යවස්ථාවේ හැත්තෑවැනි වගන්තියේ තුම්වැනි උපවඟද්දියට පටහැනිව. ඒ එන්න ජූනි දෙවනිද වෙනකොට පාලිමේන්තු නැවත කැඳවිය යුතුයි. හෙම නො කැඳවූ වනන් නීතිය අනකූලව පාලිමේතු විසුරුවා හැරීමේ ගැසත් බලපත්‍රය බල රහිත වෙනවායි කියන එක ඉතාම පැහැදිී. එබැවින් මෙතුමාගේ මේමැතුමන්ලගේ කටයුතු හරහා නව දිනයක් නියම කිරීම හරහා අනිවාරෙන්ම ව්‍යවස්ථාව උල්ලගනය වෙලා තිබෙනවා. ඒක එන්න ජුණි දෙකෙන් ඔබ්බට දැන් දිනයක් නියම කිරීම තුළ මෙම විශාල ව්‍යවස්ථා අර්බුදයක්. මැතුවන්න කොමිසමම දැන් ඇති කරල තිබෙනවා. මෙවැනි අර්බුදයක් ඇතිවේවී ඒක වලක්වන්න ශ්‍රෂ්ඨාධිකරණයෙන්ු කරුණු විමසලා ඒකට කටයුතු කරන්ටයි කියලා. ජනාරිපුත්තුමාට අවවාද අඟවපු එම කොමිසමම දැ ඒ ස්ථාවරයෙන් බැහැරවෙලා දැ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින්. නමදිනයක් ජූනි දෙකින් ඔබ්බට ජූනිි විසිවෙන දට නියම කර තිබීම තුළ අනිවාරයෙන්ම ව්‍යස්ථාවිට අර්බුදයක් දැන් සිදුවෙල තිබෙන. එබැවින් අපි ඉතාම තරයෙන් ඉල්ලා හිටියා මැතිවත කොමිසම අනිත් පැත්තෙන් ඊයේ අපි දැක්කා එතුමාන්ටක ඇතිකරගත්ත ඒ සාකච්ඡාව සංවාධීත් අපිට එතුමාගේ ස්ථාවරය ිගන්නඩ බැරි වුුණ මොකද ඒ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ස්ථාවරයක් එතුමාම පිළිගත්තා. ඊඒ අපි දැක්කා YouTubeු නාලිකාවේ චමුතිත සමරවික්ක්‍රම මැත්තුමාගේ සංවාදයකදී එතුමාම කියනවා දැනට පවතින ්‍රටේ සෞඛ්‍ය තත්ව තත්වය පිළිබඳව කිසිම නිර්දේශයක් නිර්්දේශයක් කාගෙන්වත් ලබා නොගෙන තමයි මේ දිනය තමන් නේම කරල තියෙන ොයයි කියල්. එකකින් ඉතාම පැහැදිවෙ පේෙනවා. ස්වේච්චාවෙන් තමන්ගේ අනුදැනමට අනුකූලව කරලාතියෙනම වැඩින් ප්‍රටේ සෞඛ්‍ය තත්ත්වය විශාල අර්බුදයකට පත්වල තියෙන අවධියක ඒවාගේම දේශපාලන අර්බුදයක් හැටියට පරිවත්තනය කරලා දැ ්‍යස්ථාපිට අර්බුදයපුත් ඇති කරලා මැතිවන්න කොමිසම කර තියෙන. මේ ක්‍රියාදාමය අපි හෙලා දැක්කා එබැවින් අප ඉල්ලා හිතිය දැන් ඉදිරියට. එතුමා පිට කිව්වා මැයි පළමනි සතිය වෙනකොට නැවතවාරයක් තරණ කරන පක්ෂවල නියෝජිතයන් කැඳවලා එදාට තියෙන වාතාවරණය සලකා බලා අවශ්‍යනන් නැවතවාරයක් කල්දමීමට කටයුතු කරන්න. සූදානම් කියලා අප ප්‍රක ආසිටයයක්. ඒ අපි තවත් ප්‍රශ්නයක් නැගුව දැනට ඩූුණී දෙකින් ඔබ්බට පාලිමේන්තු නොකැඳවා දිගින් දිකටම ආකඥා දායකත්වයක් පාත්වා ගැෙන යෑම සඳහා මැතිවන්න කොමිසම මේ ක්‍රියාව තුළින් ජනාධිපිත්තුමාට අවසරයි ලබාදනවායි කියන එක පිළිබඳවත් අපේ අපි පිළිකුලෙන් හෙලා දකිනවා. ඒ සම්පූර්ණය විවස්ථා විරෝධී එබැවින් මේ නවදිනය අකුලාගත යුතුයි කියලා අපි කියා හිටිය ඒ අපේ ස්ථාවරේ හැටියට ඉතාම පැහැදිලව විශේ ස ලංකා මුස්ලිම් ෝගස ඒදාද ම ජාතිතක සන්ඳානයයක් එවගේම සසු පක්ෂ කීපය පුත් ස්ථාවරය ගත් උදේ වර ති ුණු සාකච්චවවි. මේ කාරණා පිළිබඳව මැතිවන්න කොමිසම දැනුවත් කලා තිබෙන. නමුත් මේ කාරණා පිළිබඳව අද වෙනකං මැතිවන්න කොමිසම නහණඩයි. නිශ්බ්දයි. පැහැදි කිරීමක් හරි ආකාරයයට තාම කරලනෑ. අපට පොරුන්ද වනාා විශේෂයම් අපි තවත් කාරණාවක් ගැන මැතුවන්න කොමිසම දැනුවත් කලා. ඒක නම් සාධාරණ නිදහස් මැතිවරණය සඳහා වූ වාතාාවරඥා දැනට අපි දකින්නේ නෑ. රජයේ පාර්ශිවයට තර්ග කරණයට අවශ්‍ය පරිදි තමන් ගමන් බිමන් කරන්නටත් ඇදරිනීති බලපත්‍ර ලබාගන්ටත් පුළුවන්ගමන් ලැබිලතිද. බඩු බෙදාගෙන යනවා. ඒවාගේ රජ බෙදන ජනතාවට බෙදන මුදල් පවා රජයේ මන්ත්‍රීවරු අපේක්ෂිකවරු සම්බධවෙමින් නොයක් පලාාර්තුල කරන බව අපි දකිමෝ. ඒ දැක දැක මැතිවරණ කොමිසම ඒ පිළිබඳව කිසි මැදිහත්වීමක්. නොකර සිටීම පිළිබඳවත් අපි මැතුවන කොමිසමට චෝදනා කළා. තමන්ට නිශ්චිත වශයෙන් අපි ලිකිතව දැන්වුවොත් ඒ පිළිබඳව කටයුත කළ හැකි කලකිව.ි එතුමාට ්‍ර්‍යාසිතින්නේ විශේෂයෙන්ම. සාධ දහ මැතිවරණය සඳහා වූ නිදහස් ස්වාධීන මැතිවන්න කොමිසමක් පත්වීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ එතුමාන් ස්වේච්චා වෙෙන් ඉදිරි පත්වෙලා එතුමාන්ගේ අභිමතය පාවිච්චි කරලා කළයුතු දේවල් පිළිබඳව යම් පැකිලීමක්. අපි දකිනවා ඒක මේ රටේ ්‍යස්ථාව සංශෝධනය කරමින් නිදහස් මැතිවරණ කොමිසමක්. ඇතිකි ඇති කරල දුන්නු මන්ත්‍රීවරුන්ට ගිය පාලිමේන්තුවේ ඒ වගේම තෝරාපත් කරපු ඒ මහජනයායට කරන විශාල නිග්‍රහ ැටිටයි අපි දකිින්. ඒ විතර නැවේ අපි කාසිතයක් කාරිසාධක බලකායට නායකත්වය දෙන දසිල් රාජි පක්ෂ මැත්තුමාන්. පක්ෂයක ජාතික සංවිධායකෙක්. ඒ වගේම තරඟ කරන එම සන්ධානේ ලේකම්වරය හැටියලත් එතුමා හැඳින් වෙනවා. එබැවින් ඒ කාරිසාධක බලකාය පාවිච්චි කරගෙන රටපුරා මේ කෝවි් නමය දහනමය අර්බුදයට මේ වසංගතයට තියෙන නොයකුත් ප්‍රශ්න වලට මැදිහත්මමින් ජැනතාම අතරේ බඩුබාහිරාදීව බෙදාහැරිමින් යන ක්‍රියාදාමයට තමන්ගේ පක්ෂයාය සම්බන්ධ කරගන ගෙනයන මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නිදහ සාධාරණ මැතිවරණය සඳහා වූ භාතාවරණයට පටහැනි දෙයක් කියන එක පැහැදිලිව පේනවා. ඉතින් එතුමාන් අපි මෙැතුවන කොමිසන් සභාපත්තුමාගේින් ඇහුවම ඇතුමා කියවා. තමන්ට දැන් ජනුන්දීල තියෙනවලු එ පක්ෂය තනතුරුවලින් බැසිල් රාජිපක්ෂ මැත්තුමා අයින් වෙලයි ඉන්නේහි කියලා. නමුත් ධාමයෝජනා බාර ධැනකොට මේ තනතුරුවල හිට ඇතුමා. දැන් අවස්ථාවාදිව අස්වනුවා කියලා එතුළින් මේ අසාධාරණත්වය පිළිබඳව මැතුවන්න කොමිසුට අහකබලාගැෙන ඉන්ට බැහැයිකිෙනෙක පිළිබඳව අපි අවධාරණය කරන විශේෂෙන්ම මේ කාරණා පිළිබඳව කියමින් තවත් ප්‍රස්තියන වන්න න් පිළිබඳව අපිට පිළිරු දිය හ තේරද ආනෙකුළු පරළමට තෙරවිලකාහ පුදිය ඔරු தினம் குறித்த வர்த்தமான அறிவித்தலை வெளியிட்டிருக்கிறது இந்த வர்த்தமான அறிவித்தல் வெளியிடப்பட்ட மறுநாள் பாராளுமன்ற தேர்தலில் போட்டியிடுகின்ற கட்சியின் தலைவர்கள் செயலாளர்களை அழைத்து ரெண்டு கட்டமாக தேர்தல் ஆணையத்தில் கூட்டம் நடத்தப்பட்டது அந்த கூட்டத்தின் போது மிக தெளிவாக ஜூன் மாதம் ரெண்டாம் தேதிக்கு பிற்பாடு தேர்தலுக்கான தினமொன்றை நிர்ணயித்திருப்பதன் மூலம் அரசியலமைப்பு அப்பட்டமாக மீறப்பட்டிருக்கிறது என்பதை நாங்கள் சுட்டிக்காட்டியிருக்கிறோம் ஜனாதிபதி அவர்கள் மார்ச் மாதம் ரெண்டாம் தேதி பாராளுமன்றத்தை கலைத்துவிட்டு ஏப்ரல் மாதம் இருபத்தைந்தாம் தேதி தேர்தல் நடைபெறும் என்று அறிவிக்கப்பட்டிருந்த நிலையில் நியமன பத்திரங்களை மார்ச் மாதம் பத்தொன்பதாம் தேதி பொருட்படுத்த பிற்பாடு தேர்தல் ஆணையகம் திகதி அறிவிக்காமல் திகதியை குறிப்பிடாமல் தேர்தல்களை தற்காலிகமாக பின்போடுவதாக அறிவித்தது குறிப்பாக நாடு முழுவதிலும் கோவிட் தகனமே இந்த பத்தொன்பது என்கின்ற இந்த பாரிய நோய் பரவி இருக்கின்ற ஒரு நிலையில் இது சம்பந்தமான காப்பீடு நடவடிக்கையில் ஈடுபட வேண்டிய அவசிய தேவைடு காரணமாக இதைத்தான் செய்வதாக அறிவித்திருந்தார்கள் அதன் பிற்பாடு ஜனாதிபதி அவர்களை விழித்து ஜூன் இரண்டாம் தேதிக்கு முன்னர் தேர்தலை நடத்த முடியாது என்ற சூழல் உருவாகி வருவதை சுட்டிக்காட்டி அத்தினத்துக்கு முன்பு பாராளுமன்ற புதிய பாராளுமன்றம் கூடவில்லை என்றால் ஒரு அரசியல் யாப்பின் முக்கியமான ஏற்பாடுகள் மீறப்படுகிற நிலைமை உருவாகி ஒரு பாரிய அரசியல் யாப்பு குழப்ப நிலை ஒன்று உருவாக இடமிருக்கிறது எனவே அது சம்பந்தமாக உயர்நீதிமன்றத்திலே அதற்கு தீர்வு கே கேட்டு ஜனாதிபதி அவர்கள் ஆலோசனை கேட்க வேண்டும் என்று கடிதம் எழுதியதற்கு ஜனாதிபதி அவர்கள் அதை மறுத்து தேர்தல் ஆணையகம் இன்னுமொரு தினத்தை அறிவிக்க வேண்டும் என்ற அழுத்தத்தை கொடுத்து ஜனாதிபதி செயலாளர் மூலமாக கடிதம் அனுப்பியிருந்தார் அதே போல் பிரதமர் சில தினங்களுக்கு முன்பு இந்த தேர்தல் ஆணையத்துக்கு அழுத்தம் கொடுத்து திக திகதி நிர்ணயிக்காமல் தேர்தலை பிற்போட்டது தவறானது என்று சுட்டிக்காட்டி கடிதம் அனுப்பியிருந்தார் அது ஒரு மாத காலமாக நித்திரையில் இருந்துவிட்டு திடீரென்று விழித்து கொண்டவர் போல பிரதமரும் இப்படியான அழுத்தத்தை கொடுத்திருப்பது வேண்டுமென்று தேர்தல் ஆணையத்தின் மீது தங்களுடைய அதிகாரத்தை பிரயோகித்து சட்டத்துக்கு விரோதமாக தேர்தல் ஆணையத்தை செயற்பட வைக்கின்ற ஒரு செயலாக நாங்கள் பார்க்கிறோம் அதற்கு அமைவாக தேர்தல் ஆணையமும் ஜூன் இருபதாம் தேதி அதிலும் குறிப்பாக தற்போதைய ஜனாதிபதியுடைய பிறந்த நாளை குறிவைத்து அந்த நாளைக்கு தேர்தலை பிற்போட்டிருக்கிறார்கள் என்பது ஜூன் ரெண்டாம் தேதிக்கு பிற்பாடு அவ்வாறாக தேர்தலை பிற்போடுவது அரசியலமைப்பின் எழுபதாவது எழுபதாவது உறுப்புறையின் மூன்றாவது உப உறுப்புரைக்கு முற்றிலும் விரோதமானது என்ற அடிப்படையிலே நாங்கள் அது சம்பந்தமாக எங்களுடைய எதிர்ப்பை தெரிவித்திருக்கிறோம் இவ்வாறு புதிய தேதி நிர்ணயத்தின் பிற்பாடு அரசியலமைப்பின் பிரகாரம் இருந்த பாராளுமன்றம் மீண்டும் உயிர்ப்பிக்கப்பட்டிருக்கிறது எனவே அந்த பாராளுமன்றம் எந்த நேரமும் கூடலாம் என்பதையும் நாங்கள் மிக தெளிவாக இங்கு சுட்டுக் காட்டியிருக்கிறோம் இதை தேர்தல் ஆணையத்தின் முன்னால் தெளிவாக நாங்கள் சுட்டிக்காட்டியது மாத்திரமல்லாமல் அவ்வாறு செய்ததன் மூலம் ஜனாதிபதி தொடர்ந்தும் பாராளுமன்றத்தை கூட்டாமல் அரசியலமைப்புக்கு விரோதமாக சர்வாதிகார அடிப்படையிலே ஆட்சியை முன்கொண்டு செல்வதற்கு பாராளுமன்றம் இல்லாமலே ஜனாதிபதி இவ்வாறான ஆட்சி ஒன்றை எதிர்ச்சியாக சட்டத்துக்கு விரோதமாக முன்கொண்டு செல்வதற்கு தேர்தல் ஆணையகம் உறுதுணை அளிக்கிறது போல எங்களுக்கு தென்படுகிறது அதுக்கு பிற்பாடு அடுத்த மார்ச் மே மாதம் முதலாவது வாரத்திலே மீண்டும் தேர்தல் கட்சிகளை கூட்டி தற்போது இருக்கிற நாட்டின் இந்த வைரஸ் சம்பந்தமான சுகாதார நிலவரம் நிலைக்கு திரும்பவில்லை என்றால் இன்னும் முறை பிற்போடுவதற்கும் தான் தயாராக இருப்பதாக தேர்தல் ஆணையாளர் சொல்லியிருந்தார் அப்படி செய்வதன் மூலம் தொடர்ந்தும் அரசியலமைப்பு மீறப்படுகிற ஒரு செயல் தான் நடைபெறும் என்பதை நாங்கள் சுட்டிக்காட்டியிருக்கிறோம் அவ்வாறு அவ்வாறு தேர்ச்சியாக அரசியலமைப்பு மோசமாக மீறப்படுவதை நாங்கள் கடுமையாக எதிர்ப்பதாக நாங்கள் அவருக்கு கூறியிருக்கிறோம் அந்த அடிப்படையில் அது மாத்திரமல்ல ஒரு சுகாதீனமான சுதந்திரமான தேர்தல் நடத்துவதற்கான சூழலையும் நாங்கள் பார்க்கவில்லை அரசாங்க தரப்பு தங்களுக்கு விரும்பிய மாதிரி ஊரடங்கு சட்டம் அமலில் இருக்கின்ற பொழுது அதற்கான அனுமதி பத்திரங்களை பெற்றுக்கொண்டு அமைச்சர்களும் அவர்களுடைய அரசியல் பிரதிநிதிகளும் நாட்டில் பல பாகங்களிலும் அரசாங்க அரசாங்க மக்களுக்கு வழங்குகின்ற மானிய கொடுப்பனவுகளை கொடுக்கின்ற விவகாரத்தில் தலையீடு செய்து கொண்டு அதில் ஈடுபட்டு கொண்டிருப்பதன் மூலம் தேர்தல் சட்டங்களை மீறி செயல்பட்டு கொண்டிருக்கிறார்கள் பொருள்களையும் விநியோகிக்கின்ற விஷயங்களை அரச வாகனங்களையும் அரச நிதியையும் பாவித்து அவர்கள் பரவலாக செய்து வருகிறார்கள் தேர்தல் நடக்கின்ற ஒரு காலகட்டத்தில் இவ்வாறான பொருள் விநியோகம் பண விநியோகம் போன்ற விஷயங்களில் அரச தரப்பு அபேட்சுகளும் பிரதிநிதிகளும் பங்கு கொள்வது மாத்திரமல்லாமல் அதற்கான செயலணியின் தலைவராக அந்த கட்சியின் தேசிய அமைப்பாளராக இருக்கின்ற பசில் ராஜபக்ஷ அவர்கள் நியமிக்கப்பட்டிருப்பதும் இதற்கு உடந்தையாக மாறி இருக்கிறது இதையெல்லாம் தேர்தல் கண்காணிப்பு ஆணையகம் கண்டுகொள்ளாமல் இருப்பது கவலைக்குரியது மாத்திரமல்ல கண்டி கண்டிக்கத்தக்கது என்று நாங்கள் தெளிவாக சொல்லியிருக்கோம் அதற்கு ஆதாரங்களை சமர்ப்பித்தால் நாங்கள் அதை தலையிட முடியும் என்று அவர்கள் பதிலுக்கு சொன்னாலும் எங்களை பொறுத்தமட்டிலே மிக அப்பட்டமாக வெளிப்படையாக தெரிகின்ற இந்த விஷயங்கள் சம்பந்தமாக சுயமாகவே தேர்தல் ஆணைக்குழு செயல்படாமல் இருப்பது கவலைக்குரியது மாத்திரமல்ல அது இந்த தேர்தலை நியாயமான சமத்துவமான நேர்மையான ஒரு தேர்தலாக நடத்துவதற்கு போதிய ஒத்துழைப்பை நல்காத நிலவரத்தை நாங்கள் காண்கிறோம் என்றும் நாங்கள் மிக தெளிவாக தேர்தல் ஆணையகத்துக்கு சுட்டிக்காட்டியிருக்கிறோம் வி ஹாவ் பாயிண்டட் அவுட் டு தி எலெக்ஷன் கமிஷன் தி கிரேவ் மிஸ்டேக்ஸ் தேட் ஆர் பீன் மேட் In fixing a new date for uh, general elections. The Election Commission itself, by addressing a letter to the President and pointing out to the possibility of a constitutional crisis taking place uh, by June 2nd, with the failure of not conducting elections by then, had to be clarified through the Supreme Court according to the letter sent by the election commission to the president. the president, through his secretary, replied saying that he does not have to uh, ask for the opinion of the supreme court, but it is incumbent on the election commission to fix a new date. but he apparently meant was a new date to be fixed before the 2nd of june. but however, it now appears that the election commission has thought it fit. Quite contrary to their earlier uh, letter to the President, uh, to fix a date beyond June 2nd by uh, contravening the express provisions of the Constitution contained in Article 70, Sub Article 3. They have no uh, definite answer to the question we posed. Instead, they kept saying, that we could further postpone if necessary uh, provided the situation had not uh, come back to normalcy that is quite apparent the current climate does not permit a free and fair elections to be held on top of it the uh, corona uh, 19 uh, pandemic has not come to an end we see constantly uh, continuously uh, new victims are being uh, identified. Widespread uh, tests are not being done. Uh, in that uh, situation, election commissioner himself, the commission chairman himself, uh, in a YouTube interview yesterday, conceded that he had not sought any uh, opinion of health authorities regarding fixing of the new date. Therefore, he himself is not sure. Whether the uh, country would return to normalcy. Uh, therefore, it is quite a uh, contradictory position that he has taken. We have pointed out to him that this is totally illegal to uh, fix a date beyond June 2nd. He has himself uh, very openly uh, contravened the provisions of the constitution, and it is, it is uh, by doing so it has uh, virtually uh, rendered the gazette notification dissolving parliament void for all purposes uh, the earlier parliament has once again been uh, been made alive as a result of uh, uh, that gazette notification becoming void in that situation a constitutional crisis is bound to Take place therefore uh, election commission has to bear responsibility for this folly. The answer of the election commission is that they would further hold a meeting in two weeks' time, and if they found that the situation is not conducive to conduct an election, they can further postpone. That might further compound the problem. We have very clearly said already the president is Continuing uh, to uh, violate the constitution by not uh, properly uh, gazetting uh, curfew, which has to be gazetted under the public security ordinance. So, an illegal curfew is in place, but however, we have asked the people to comply, though it is illegal. So, the, this illegality will continue, and they will continue to rule without uh, a parliament. Even beyond June 2nd, in this situation, a constitutional crisis has arisen, and therefore, the Election Commission too is culpable in creating this situation because they themselves have uh, contravened their own position which they took up by the letter they addressed to the President. Therefore, we have asked the Election Commission to uh, correct this situation. And they cannot continue to uh, violate the constitutional provisions. Uh, we would uh, entertain any questions regarding this position that we have taken. We have handed in a letter the Sri Lanka Muslim Congress had written to him saying that it is unconstitutional he had no power to fix a date beyond the 2nd of June by fixing beyond 2nd of June clearly article 70 sub article 3 is violated so within three months of the Gazette notification, Parliament has to be summoned. If a new situation has arisen, uh, that matter had to be clarified through the Supreme Court. We, when we mentioned it to the Election Commission, they in turn tell us that it is up to us to go to courts. And we pointed out to them that they are an institution created by the uh, by the Constitution, and it is also incumbent on them to inquire from the Supreme Court, they could have petitioned the Supreme Court themselves by asking the Attorney General to assist them, they didn't do that and now they are putting the ball in our court and they uh, willfully violating the Constitution by doing so. Yeah. මසුතිය සියජනාතම සුබලුත් අවුරුද්දක් කියලා ඇවස්සාවෙදී ප්‍රාතනා කරනවා පොඩ්ඩක් පරක්වෙල හරි එබගේම සියලුම සෞඛ්‍ය අංශවලට ප්‍රවි දහමුදාවට පජයේ සේවකයන්ට සිරු දෙනාම මේ පුරුණා වෛරසය තුරන්කිරීම සඳහා තමන්ගේ ජීවිතය පරදුවට තවමි ඒක කරන කැපකිරීම සම්බන්ධයෙන් අපේ සූතිය අපේ ප්‍රනාාමය මේ අස්ස අපේ ගෞරවය සමග ජනබල වේග වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී ඒසරු නිර්ධාරෙන්න්ත ලබාද දෙවා එවගේම මොලන්දලම අපි මේ සම්බන්ධෙන් දැඩි අවධානයක විේෂෙන් දිවේන්දස මැත්තුමා ඇතුළුව පර්ලිමේන්තුවේදි මේක තියෙන භායනක්කම ගැන විශේෂෙන්ම ජනාධිපත්තුමා සහ අගමැත්තුමා ඇතුළු සමහර වන්ත්‍රීවරු පවා එහි බැෑරුම් ම ඒ සහැල්ලුවට ලක්ක නස්සාාවේදදි පවා ආරම්භේදී අපි දැක්කා ඌහන් නගැර ඇතු ත්වය ඒ ත්වේ ඕනම රට ඇතිවෙන්න පුළුවන් කියන එදේ අපි දැක්කා ඉතිං මෙහිදී අපි විශේෂයෙන්ම සංචාරකයන් පැමිණීම එවගේම එයාපෝර්ට්ට එක වැැස යුතුයි කියන පදන අපි මුලින් නම්ම ආණ්ඩුවට තරේ දක්වා සිටිය ක්‍රියාමක වඩ ගොඩක් පරක් වුුණා එකෙන් මෙ අවදුර අපිට විශාලෙ මන පණට සිද නා එකෙනෙක් දෙන්න න්න අපි පලවෙනිින් එකෙක් කොඳක ගත්හ බයි මේක සීයක් විතර ප්‍රමාණයක් ඇතුළ ඩාවට පස්සේ නිරෝධයනය හරියට ආතාරෙක සිදූ නැතිහින්ද අපිට මේ වියසනේතාද විශාල සෞඛ්‍යය තත්ත්වය සම්බන්න්නේය ර්ථකය සම්බන්ධයෙන් ගොඩ ගණ්ඩ බැරි ත්වයක් ඉතාමත් අවුරුදු හයක් කතක් වගේ තත්ත්වයක් මේ රටේ ඇති කරන්ඩ ඒ අවස්ථාවේදී සුදුසු තීන්දු සුදුසු වෙලාවට නොගත්ත නිසා අපිට මේ වසනයට මූුණ පාස වෙලතිීම කෙසේ වෙතත් මට මතයි මුලෙයින්නම් මම මේ ලොක් ඩවන් කිනංකල්පය අත්‍යවශ්‍ය බාවට සඳහන් කර කෙසේ හෝඒ සනාං කිරීමෙන් දින අතක ටටකට වගේ පස්සේ නැතිීන්දු ආ්ඩුවෙන් ගත්තා ඒ ගත්තර බස්සේ විශේෂෙන්ම ංශ ්‍රාත්මකු කාර සම්බන්ධෙන් අප පැස්සුම් මේ අසසා ේදී ලක්රවා ඇසල්ු අතනට විශේෂමතරීද හදාව සහ සෞඛ්‍යංශ වගේම රජයේ දෙපර්තමේන්ත සහ නිලධාරින් ඉතා වෙහෙස මමාන්සිව අප අපි ඒගන අඩම්බරෙන අපේ ඉන්නේ ඇතටම ්‍රාජ නිලධාරෙන් මෙ නිර්ධාරෙන් හමුදා නිලධාරින් ඉතා හොඳ පුහුණුවක් ඒවගේ හොඳ මානසිකත්ය යුතුව මෙය කාරයබාරය සිදු කර කිය නෙක් ගැන මේ අස්සේ අප සියලු අංශවලට සතුති පිරණන්න. ේය ිසිකාර ාරයක් හොට සිදුවෙලා තියෙනවා කියෙන එකත් අපි පිළිගන්න. ඇැබැ ඒත් එක්කම කලබනා කරණය සම්බන්ධින් ඇත්තට ම අපි ඉතාමත් කනගාඩුවට පත්වෙනවා ජනතාවට ජීවත්වීමේ බැරි තත්ත්වයක් මේ රටේ ඇතිවෙලා තියෙනවා ඉතාමත් අවදානම් තත්ත්වය පුොරෝ ආසාධනලාමියනොට වැඩිය බඩගින්නේ මේ අන්නට පුළුවන් තත්ත්වයක් මේ රට මේ වෙනට ඇවිලා තිෙන එතකොට දින අතලියකට ආසන්න ප්‍රමාණයක් මේ ජනතාවට සේවය කරන්න බෑ රස්සාාවක් කරන්න බෑ දෛනක වැටුක් ලබා ග්ඩවස්ථාවක් නෑ තාගෙනත් ඉල්ල ගණ්ඩවස්ථාවක් නෑ නෑදෑයෝ හිතමිතුරන් අසල්වාසින් සිරුදනාමේ අපස්ථාවට පත්වෙලා තියෙනවා මිල මුදල් තියන පුද්ගලෝ කෙල හන්ඩබෑ අද සමාජයේ ඉතා අතුළුත්සක් ඉන්නේ පෝසත් පවුල් ඒ ඇරෙන්ඩ සියරු දෙෙනමද ජීවත්වීමේ අවදානමකට තාත් අමාරුත්වයකට ොනදිලති. මේ අපි දන්නවා මොකද අපිට නන් දෙසින් සීරු තැනින් රටයාද නැගන්නේ අපිට කණ්ඩ මනොහරි දෙන්නකින් ඉති ආත්මකරුත්තයක්ත් තියෙන ජනතාව මේ ආයාශනය කරනකොට ආණ්ඩුවෙන් මේ මෙනකොට ගත්තු ක්‍රියාමාර්ග ඉතාමන් දුර්වල තත්තේ පවතුන. ඇම එලේම යුදහමදාාව විකුණල ඇැමදාම සෞඛ්‍යංශය විකුණල මන් දකිනවා සමාර නාලිකා දෙකතුනක් උදේඉඳන් හැන්දෑ වෙනක ද නචිගත්යක් ඇතික කරලා ජනතාවගේ බඩගින්න ඉවසගන ඉන්ද කියන මේ පනිවිඩිය දෙන්න හැදුවට මේක පුපුරන්ඩ පුළුව එක තැනකරී. ජනතාවට ඉවස ගණ්ඩ බැරි තමන්ගේ දරුවන් ආමතේ ඉන්න කොට බඩගින් ඉන්න කොට එක රගණඩ බැරි දෙමවපියෝ බිහි වවැඩ පුලුව. ඇති මේ කාරනය සම්න්ධ ස්රෝමිකිව සහන මල්ලත්ද දෙනවා කියලා ස්ත්‍රෝමකිීවා ඒවෙනට මුදල් දෙනවක් කියලා විසි පන්ඳහා මේ සියල්ලද චන මාලාාවකට පමණක් සීමාවෙලා මේ කාරබාර ටුකරගන්නඩ බැරි ත්වයක් ආන්ඩුවඩු දවති පන්දාහයේ මුදල සමෘදධදි ලාබීන්ටත් සවසස්වල්ප කීපදෙන්ට අදී තියන ඒ සම්බන්යෙන් විශාල ප්‍රශ් පවතිනවා ඒවගේම සව පන්දාාක් දෙවකිවට ඒ පන්දාහ නොලැබිලා තියෙන තින් පඳහකින් පවලකට පුච්චර කාලයක් ජීවත්තයෙන්ට පුළුවන්ද ලෙවකාල ඒවගේම මහිතන්නේ අමාරුවෙන් කැඳැහදල බිවත්? දින කීපයක් පමණයි පවුලකට හතක්කටක් එන්න පවුලකට යැපෙන්ට පුළුවන් කාර්තාලය. ඇති මෙක තියෙන අවදානම් වන්නේ කෝටි විස්තුන්දාක වගේ මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබිලතියෙන් මේ මුදල් ප්‍රමාණය මිලියන හයකට පන්දහාගාන ගෙව්වත් පෝටි සන්දා යන්නේ ගැන බිලියන තුන ප්‍රමාණය බිලියන ස්තුුණක මුදල් ප්‍රමාණයක් ආ්ඩුවට චීනයෙන් අරමුදල්ලොලින් මෙසිියල්ල මේ නට ලැබිලති. අපිට තියන ප්‍ර්ය කොරෝ නමතක වෙලා යටටි මඩිගහගන්න තැරණි පුරුදුආපව වයිද කියනක අපිට පිරිසට සැක සංකා මතු වෙනවා. මේ උදුර තියෙනකොට ඔක්කොලාම හිතනවා කි ෝමරි තුරුවන් කරම ග ැ පොඩ්ඩ පොඩ ල්ලයන කොටමි පුරදනකොට අ මුදල් ප්‍රමාණය තමන්ගේ නල්ල ඉස්තරහා දිිස්වෙන්ඩ පුළුවන් සුභාවයක් අපි මේ ඉතිහාසේ පිරිසකින් දැකලතිීම. නැවත ශේෂෙන්ම සුනාම දල්වලට සිදදු නොදේඒවගේ මනෙකුත් ඒ කාලේ ව්‍යපාරවට සිද නද මේ මුදල්වලටත් වෙන්ඩ පුළුවන් තින් මේ අවධන මද රටේ ජනතාව අධනත විල්ලන්නන්නේ අපි ලැබුණු මුදල් ටිකෙන් අපට යම් කොටසක් ලබා දෙන්න මේ මුදලෙන් සීියට හතලයක් හරියට බැදුවත් රටේ ජනතාවගේ බඩගන්න තුරන් කරන්න පුළුවන් මේ කාරණය සම්බන්ධයෙන් අපි සයිමටත්ව වන්න විසේෙන්ම බැසි රජ පක් ඇත්තුමා නම්ම සඳහන් වවා. මත මනාපයක් නෙේ තුමා හැබයි රාජ නිල්ධාරයෙක් නෙමේ එන්න රාජ නිර්ධාය න්නවා දිසාපතිවරුන්වා ේකමරන දක්ෂයෝ. ඒ පිරිස පාවිච්චි කරලා මේ නීති්‍යානුකූලව කරඩ පුළුවන්තමතියෙද්දී ඒ නොකර සිටීම සම්බන්ධයෙන් අපේ දැඩි විරුදධතාවයක් මේ වෙනකොට අපි ආණ්ඩුවඩ ජාධිපත්තුමා අගමැත්තුම එල්කරන. ඒ වගේම විශේෂයම දේශපාලනය නොකළ යුතුව කියන අපි මුලින්ම සඳහන්ර. සිමආකාරයක අපි දශපාලයක් වස්තයි නොකයුතු. මේක මේ අවධනම මොකද අපිට තාමෙක් ඉවර වෙලා නෑ පටන්ගත දවසේ තිබුණු තත්වයට ක් වඩා අමාරු තත්වක තියෙන්නේ මේ අපිට ලිහිල් කරන්න අවස්ථාවක් උදාවෙලා නෑ පටන්ගත්තරත් වැඩිය විශාල ප්‍රමාණයක් තුන්සය පනාගට ආසන්න ප්‍රමාණයක් මෙීමට ආසා දෙවෙලා තිනවා වෛද්‍යංශවල වාර්තානුව මේක පන්සිේන්දල දාහ සමලට යික්මල තියන්න බල රටඉන්න ෝවි. මල දකිින් ඇති හලක් සිිහක් වගේ ප්‍රණය අඳුන ගන්නුට කිසිනේ ඒකට මේ අලක්ෂණ පෙන්නුම් කර තිබෙන එකක්නෙක් විතරයි ලක්ෂණ පෙන්නුම් කළතිේ ේතුර අනිෙක්ටය සැකට පරක්ෂා කරද්දි ඒ පරක්ෂ සම්න්ධෙන් විශාලා ප්‍රශ්නඇත්තියන ලංකාව විතාමත් අල්පයක් පමණයි පරක්ෂා කල තින්නේ. ඉතිං මේ අමත කරන්න පුළුවන් දෙයක් නෙමේ මේක ලිහිල්කොරුත් සමාජ සාමාන්‍යතත්වයට ගෙනාව මේක හිතාගන්නඩ බැරිතත්වයට රට රවාා පැරෙන්න්න පුලුව දේශපාලන කරන්නකි ජනාධිපතිකමයි අගමත්තිකමයි තමන්ගේ තනතුර ැනහි තල මේ කරන්න ගියෝත් විශාල අර්බෝ දෙයක රට මූුණ දෙන්න පුළුවන් එතින් අපි විශේෂයෙන්ම සඳහන් කරනවා අගමත්තුවාහ ජධතිපත්තු බල කරනවා චන්දයකටයන්න එක චන්දකති රුණ මක් පාර්ලිමේන්තුයව අපි අපි කැමැත්ත ප්‍රකාශ කරනවා සමග ජනබලවේගේ කියන්නේ දක්ෂඉන්න ඉන්න හන්ඩායම? ම ිස්තු ක ඩායම අපට රට වැඩකරන්නඩ නක්ත්තින සිිල්ද නාාත්ම අපි කියන පඩිගන්නතු කිසිමදයක් ගන්නතු සිම සහන ගන්නත අපේ කන්ඩයම මලු කන්්ඩායම පාර්ලිමේන්තුවේ අපි දඩ ඕන ඕනම සහයෝගයක් දෙෙන්ඩ මේ අවස්ථාවේදී අපි ඉදිරිපත්වෙනවා. කිසිම දීමනාවක් කිසිමදයක් අපිටේපා. ඒ අපේ නීතය කල රවක මැත්තුම කිවෝගේ පාර්ලිමේන්තුවේ කලුතු දේල් න. ඒවා රටවල්ල හැදන ප්‍රජාන්තවාදය දිග ටරයියන්න සුමානයක් දෙකක්. මුදාවට කරන්න පුලුවන් හැබ ඊට එහා බානක තත්ත්වයක් ඇඟට පහසු වෙනකොට මීට වැඩිය ්‍රජාතවද සමද ීතය ම ඇත්තන් ෝක ඕන රටවල් හැමරටක් හමුදාවම පාල කරට හමිර එක කාාලයඇත්ති මේ උදරට මේ කාලේට මේ හොඳයි මේක පාච්චි කරනරට ත ඒක සුතිය ිරණමනවා අමුදාපත්තුවා ත්‍රවිද හමුදාපතිවරුන්ට සිල් න. ඇැබැයිහරිපාලනෙ කියන්නන්නේ ඊට වැඩිය සංකීරදයක් ඉතින් මෙහිදී. අපි ආණ්ඩුවේ ආණ්ඩුවට ඌමනාතියන වනන් ඒ සඳහා අපි සියලු දෙනා කිසිම සත පහක දීීමනාවකින් තොරව. ඕනුම කාලයක් ඒ සහයගේ ලබා දෙන්ට අපි ඉදිරිපත්වෙනවා කියන පනිඩ ම්‍යවස්තයිදදිවා.ඒ වගේ මැහැබැයි. දේශපාලනය තමන්ගේ බලයම්ම ගොඩ ආපු පිරිසක් වශය. මුොදල් ඒ වගේම දේපල මේ සියල්ලම. දේශපාලයම හම්බ කරගත්ත පිරිසක් ඉන්නවනං ආණ්ඩුවේ බොතුමල්ල බලන්න මං නම් සඳහන් කරන්න. ඒ පිරිට දශාලන වශ්‍ය ඉදිරි තමන්ගේ සතු්‍රව හිරණය ජීවිත ගතරන්න දේශාල අත්‍ය වශ්‍ය, අපි දේශාලන අ්‍ය වශන අපේ දන ාව තු දේපාල වත් ෙන් බතුමල හොඳනැ කිය අපි හැටයි වත්වන. ඒ ජනතාව ගතේ තියන්නේ. ඒ පණිවිඩේ ඒ චන්දයදයේ ඒ පනවිඩ අපිට ලබාදන්න පපුළොන් ජනතාව. අපිට ආදරෙන් ජනතාවගේ තීන්දූ බාරගන්න. ඇබයි ආණ්ඩුවේඉන්න බොහෝ පිරිස දේශපාලනෙන්ම පෝසත්වෙලා දේශපාලනයම තමන්ගේ දේපල සහ. සියල්ල බාගත්ත පිරිසක් වශයෙන් චන්දයම නැවත බලය ලබා ගැනීමේ ආණ්ඩුවේ වාහන ආණ්ඩුවේ අනෙකුද්දේවල් ඒවගේම සන්තෝසම් මේ සියල්ල ලබා ගැනීමේ අටි තමන් කරපු පුරුද්ධ නැවත ඉදිරිපත් කිරීමට ඉදිරියට අරයාම සඳහා මේ චන්දය තමන්ට අවශ්‍ය වෙලා තින මගේ ඉතාමත් දෝකයම ඉතා අමරු අවස්සාාවක් මොනදිල ඉන්න අවස්ථාව. ඉති මෙ හි ජධවිපත්තු මත්තු ත්ද දෙන්නම්. ැතිවරණ කොමට බල කරලා තියෙනවා ඒ චන්දය පවත්වන්න ඕනම සත්ත්යක් මත. මැතිවරණ කොමසාර ස්තුමාට ජුණ දෙකෙන් එහා මැතිවර දෙනයක් පත් කරන්න කිසිම නීතියෙන් බලයක් නෑ එතුමාක එතකොට පවර වෙනුවන්දේදෙරේ ගන පට සැක සසාක මතුව ක එතුමා කියන දැන් ඕනෙ ට සාවියන්න ලුවන්ක ග බගෙන ත ජනතාව ඩුසසාවියන්ද මේ තීන්දු බා දුන්නාද කියනකගේ සැකයක්ම මෙවස් යි මතුව ව ඒ තන්ට ආ ්‍රේෂර එක ින්. ර ක හ දාව කියන එකක රටේ නතාව දන්නවා. මන්ද නාමල්රජිපක්ෂ හත්්‍යයක් කිය තිෙනවා නතාව වගේම දේශපාලදනෝ දැනගණ්ඩෝන්ලු කෝවෙඩ් හැෙ නැව මැතිවරණය කරගන්න. ති මේවැනි මංහිතන්නේ ඉතා පහත් මට්ටමට අපි සිය නොයුතුයි දේශපාලනය නෙවේ මේ රටේ ඉතිරි අනාගතය සහ ජීවිතය. ය බලාපොරතු අපි ඕනදිනයක් සූදාන. කෝවිඩ කොරෝනා මර්ධනය කරලා ඒ වෛද්‍යංශයේ සහතිකයේ ලබා දෙනවනන් අපි ඕන දිනක සූදානම් මැතිිවරණයකට මුණ දෙඩ ඒ ජනතාවේ කැමැත් අන්නුව හැබැයි මේ ගන්න තීන්දුව රටේ ඉදිරි අනාගතය විශේෂ මලමිනිී එ වගේම මිනි පෙටි උඩින් යන්ඩ හදනවනන් පොහොත්තුවේ ලකුණ බවට මේක මිනි පෙට්ටිවලසා මලමිනිීවල ලකුණන පොටත්තුව බවට පත් කරන්න එපා කියන අපි ඒ දේශපාලන පක්ෂයට සහ සධානයට සඳන් කර මොද ඒ විශේෂයෙන්ම අපරාධ නීති යටතේ මිනීමරුමේ චෝදනාවට ලක්කරන්න්න පුළුවන් නිලධාරයෙන් මැතිවරණ කොමිසම ඒවගේම වෛද්‍යනුශ යම් සහතික ඇත්දුන්නු. බොරු සසාහතික ඇදදුන්නු විද්‍යාත්මක නොවන සහතික ඇදුන්නන්නොත් දේශපාලන බලවතුන්ට යම් ලෙංගතු භාවයක් දැක්වීම සඳහා එහෙම නම් විශේෂයෙන්ම නීතිය හමුවේ ක්‍රියා කරන්න පුළුවන් කියනකත් අපිඉතා පැහැදිලිව සඳන් කරවා. එඒන්ට ජනතාවගේ ජීවිත තමන්ගේ සුකවිහරණයට තමන්ගේ මුදල් තමන් වට එක්රැස් කරගැනීමට මෙ අවස්ථාව දේශපාලනය යොදාගණ්ඩ එපා කියනෙක් අපිතා පැහැදිලිව සඳහන් කරනවා. ඒවගේ අපි ජනතාවෙන් ඉල්ලා හිට නවා බතුමල් බතුමාල්ලගේ අයිතිවාශකම් වෙනුවෙන් පෙනී සිටිින්ට අපි ඒ වෙන බුතුමාල්ලත් එකක ඉන්නවා මේ බඩගින්න නිමන ත්‍රමවේදය අනිවාරයෙන් අපි හදාන්න කියන ඉතා ඕනෑකමින් ඉල්ලා සිත්නවා. ඒවගේම කතානාතුමාට ජූන දෙකින් පස්සේ පාලිමෙන්න්තුව කැඳවන්න පුලුව අවස්ථාවක විලාාපොරෘත්යන මේ මුදල් බිලියන විස්තුුණනක් පෝටි විස්තුන්දාාක මුදල් ප්‍රමාණ යටි මඩිහ තියෙනවන. ඒ සම්බන්ධයෙන් පොරතුරු ඉදිරිපත් කරල ජනතාවට මේ සහ ලබදන්න අපි කටයුතු කරනවා කියනත් අපි කැකිලෙන් නෑ කියනත් අපි වියවන්නෑ කියනගත් ම අවස්තවේ සහන්කර ජනතාව. කාරය බාර අපේ දේශපාලන අපිට ගමන ඉදිරියට ඇඩ බැර වුනත් අපේ ක්තිීමමක් වශය හිතු කරනවා කියනෙත් ්‍යවස්සයි සඳහ කර. ඉතින් ජනතාවට අපි දැනුවත් කරන්න බතුමන්ලා සතු බිලියන විස්තුනක බොදලක් ආණඩුව තියනවා පෝට විස්තුන්දාහා ඒකෙන් මිලියන හයකට පවුල් දුන්නත් බිලියන තුනයි යන්නේ නැත්තම් පෝටි තුන්දහයන් පෝටි විසිදාහ නැත්තම් ිලියන විස්සක් ඉතිරි වෙනවා රජේ. මේ ජනතාවට මේ සහනය සැලස්ුවත් තව බොෝ සහනදෙන්න්ඩ පුළුවන් තත්වයක් පවතිනවා. ඉතින්ගේ තත්ත්වය තුළ බලාපපුරොත්තිනවා අරිතන්දු ගනි හටයි මේ මැතිවරණය ප්‍රකාශකිරීම රටේ විහලුවක් බාට පත්වෙලා ති නතාවට චන්දනයේ ජනතාවන්ගේ ලැවුවොත් චන්දයක් ඕෝනද කියලා අපි මහිතන්නේ අමිහිරි වචනාහ ගණ්ඩ පුලුවන් ජනතාව. ජනතාව කියන්න අපි බඩගින්න්න තපේ චන්දනම අපිට අවශ් කරන්න යක්ුණේ. පට බඩගන්න අපේ දරුවට බඩගිනේඒ බඩගින්න නිවාගන්න මකත අප ඉලලා කරපුදයක්න බිල්ලා ෙර න්න ක් නෙේ රජය දැම්ම නීතියයට අනු අප ගෙදරන්න අපට වැඩක කරන්න බරිේකයටට ඩියාගන්න බරය එකයි එමන අන්න වාරයම රජයක් වශයෙන් ඒ පහසුකම් ජනත වෙන අඩුමගානය ජීවත් කරවීමේ ක්‍රියාවලිය සිදු කල යුතුයි කියන අප මේ අවස්ථාවද සඳහන් කරන.ඒවගේ අපි කාඩ්නතුමාට තබි සූතිය පලකරනම අවස්ථාවේද දේශපාලන පක්ෂයක් වශයෙන් සරිි ම ැත්තුමාට ස අපපේ කණඩයීමට අස්ථාවක් බාදී. එතුමා මහිත නවතාවල බාද න්න්න අපේ කණන්ඩෑමට විතරයි ඒකට පැහැදිලි හේතුවති න පරිසිදුව ඒ කරපු කාර්ය බාරය විශම පලි අපේක් ිතුර ජනතාවට පේ සෝක පලකරනම වස්වාාව. ඒවක අපේ සූතිය පල කරන සාමය ආරක්ෂාකිරීම සන්ය විශේෂම කිතුර නතාව ටේ මින් ල. ඒ වගේම ඒ කාරර්බාර විශම පල්ලි සකස්කිරීම ද සතිි දස මැත්තුමා ගත්තු වේ. ත්හයටත් අප මේවස්සාේදී අප සූතිය පිරිණමනවා හරියට වැඩක් කිරීම සබන්ය එතුමා ඔප්පු කරලා තියෙනවා මේ වගේ උුදරත් තිබන අප සමග ජනබලාවගේ බලහි තයන අපි දන්නවා. ජනතාවට මේ මුදල් එන ප්‍රමාණය විශාල කොටසක් ජනතාවගේ බඩගන්න නිවීම සඳහා ඒවගේ අතනනිකුත් තාාකර ලබදීම සඳහා අපිට ක්ඩාෑමක් වශයෙන් දක්ෂණන්ඩාම වශය ලමනා කරණය කරන්න හොද අස්වාවති ඒගේ ිදී ර්ය කළම කිරීම සඳහා මේයට නිශ්ාද ැතිකීම සඳහ ප වැඩකිරීම සඳ. ි හොද ඩි ල ෙක් වාාව ි නතාවට මතක් කරනවා එ වගේ විශේෂෙන් අපි සඳහන් කරනවා දනා දෙ බොත්තුමාට අග මැත්තුමාට සියල්ලකන දේශපාලන පස කළ රටේ ජනතාව වෙනුවෙන් මේක ඉතාමත් අපහසු අවස්ථාව මේ අවස්ථාව මගැහැරියොත් මන්දැක්කා විශේෂයෙන් සමහර ඇමතිවරු සෞඛ්‍ය ඇමතිවරිය පවා ලෝක එකම රට වශයෙන් දිනයක් නියම කරා කෝවිඩ් රන සන්ගත අවසන් කර දිශයෙන් මේ මාසි දහනේද මේ අනිවාරය මවසන් වෙනවා කියන බවටත් සහතිකත් දුන්න මහිතනවැනි. ඉතාමත් පටු දේශපාලනය වෙනුවෙන් විද්‍යත්මක නොවන මට සුදුසු නොවන පකාශ කිරීමෙන් වැලකින්ද කියනකක් දශපාලන වාසල ාගන ද දාල මකර මම මේ දේශපාලන සරෑලි කතාකරේ මේක දේශපාල දැ මෙතර ගෑවිල යනන්ද ොරන වසන්ග ප ේ. මේ ලාගින්න්ද ැරිතන අදමට ශාල දුරගතන් පන්ඩ පමාණකාව ජනතාවගෙන් අපි බඩගන්නේඉන්නේ මේ ආණ්ඩුවට සලවත් කියන්න කියන පනවිට ඉති මේ පනට අපි පැහැදිලි වෙනවා බලාපොරොත්වෙනවා මේ බලධාරෙන් බලයලත් සියල්ල මේක ඉතා හොඳට මොකද මේ පටන්ගත දවස වගේමයි තපියූ දැම්ම දවසතත් වඩා අන්තරාදායක තත්වයක් දැන්ක්තියෙන් එතකොට මේක ලිහිල්කරොත් රටේ ඇතිවන තත්ත්වය සම්බන්ධෙන් ඒ වගේ මේ සම්බන්ධයෙන් ැතං යම් ඩපිල්ලක්තුදනවාන සාමාන්‍ය ජීතය නැවත්තරට ගේෙන වනන් ඒ සඳ ගතයුතු පියර මොකද කිය එක. ඉතාමත් ප්‍රවේශමය විද්‍යාත්මක දැනුමානුව දේශපාල දැනුමානුව නෙවේ විද්‍යාත්මක දැනුමානුව එක ගණඩ කියන අපිතා අවධාරනය අවස්තයි ප්‍රශ් බොහතු. න්ගේ ඕකතමයි බොරදී මාු බානාව කියල යන ක් මහතයක් ො ක්ෂේ ොරුදයේ මාහු ාන්් මන්දැකම ඒ පෙරද ඇතුමා කතාකරවාආකාරයට නියෝ ජගමත්ද කියල මට මට සැකක් ම නා. අපි ඉල්ලා හිට්නවා බොරුදේ මාල්ු බාන්්ඩ එපා කියලා විශේෂේම මන්දක්ක ආුවෙන් ඇගේ දිකර මහැක්කු සන්දය හ මොලකරු කියල ඒ වගින් දෙවැනි මොකර කියල ඇංගේල දික්කර පරිසක් ඒතමත් ලඟින් ඉන්දුවගෙන තමන් පපුට හ පැත් ඉන්දුවග. දේශාලය කරමින් මේ අවස්ථාවේ දේශපාලනවාසයක් ගණඩාදනවා තිං විශේෂෙන් අපි සඳහන් කරනවා අපේ සමග ජපාය ඉතාමත් ශක්තිමත් එක තවත් ශක්තිමත් වනවාම මේ තියන දුර විශේෂෙන්ම මේ අපිට උන්දර කලමනා කරනය එකර ගණඩ පුළුවන් කණ්ඩාම අප ඉන්නවා. ඉති මේක ජනතාවට ඉතාඉක්මනින් දැනට පටන් ගන්න මේකට බායන පිරිසක්තිීම ඉති දේශපාලනය ම කතා කරන්නාක මැති ඒක පිළිතුර ඒකතමයි එහින්දා දිගටම මහිතන්නේ. ික්ි තුම කරපු කාර සබන්ධ ටේ ජනතාව දන්නවා රාජපක් මහතුරුත් එක් මො මොන සම්බන්ධන් තියන් ගෙ තින් ඒ අනුව එතුමාටයුතු කරහැේතුමාගේ තිල්ලා හිත්න අපි ඉට වැඩිය නැ අවුදු ානක් මහිතන තුමාලාක තුමාල තමයි බේෙන්න කොරුණ සම්බන්ධයෙන් විිශෂ බය සම්න්ධෙන් බලොට තුමන් ලකිි ඉතින් ඒ සම්බන්ධයෙන් දේශපාලනය නොක මේ රටේ ජනතාව බේරාගැනීම සඳහා මේ සරේවල් අපේ තුමාට ස තුමාගේ ගෝල බාලින්ටක්. ර පරිසර වා දේබාල තකරගන්නඩ එතුමල්ලගේ බලයනීමේ වැදගත් වෙන්නේ රටේ ජනතාවගේ එක පිරිස්සගේ බලයනෙේ රටේ ජනතාවගේ ඉදිරි ගමන එ වගේම ජීවිතය සම්බන්ධෙන් බෑරු මවස්ථාවක් කියනක තත් මේ වස්ත ත ඔව් නෑ අපි අුැයකින් ඒ අනුමැතිය ලබාගෙන මයි මුදල් කියවලා මේ මේක පාවිච්චි කරන්න මේ පාවිච්චිරන්න අපි වැඩි වශයෙන්ම මේ ජනතාවට ජනතාව ගයිතිපාසිකම් වෙනුවෙන් ඒ වගේම ඒ අවශ්‍ය සහන් ලබාදීම සඳහා විශාල කාරයභාරයක් අපි සිදු කරනවා ඒ වගේ බලාපුොරොත්තිෙනවා අපි අනවශ්‍ය දේශපාලනයක් මේකට අපි ගාව ගණ්ඩ ඕන්නෑ මේ මැතිවරණය විශේෂයෙන්ම මැතිවරණ කොමසාරස්තුමා ගත්තු ස්ථාවරය හිටියන මේ අනවශ්‍ය මාතෘකා එලියට එනෙ නෑ කොරුණ මර්ධනය සඳහ සියලුම අප තියෙන සම්පත් පාවිච්චි කරන්න මේක බදුර අවසන් වෙනතේ දද මේක තියන මේ රට විනාස ෙන්න්න පුලොන් දැට විශස ලඉවරයි. සියයට හතලයක් වගේ කර්මාන්ත මෙවනට විනාශස ලයි රයි. ඒ උදට පඩිගේ ගන්න බෑ දෙවනි ස්තුවනි හස. එතකොට ඒ උදවයට නැමත තමයි කරමාන්තතාරම්ම කරන්න බෑ ගන කිසි මවදාක් ආණ්ඩුව නෑ මද කාණ්ඩුව වැඩ බද ගන්න න ද ගා ගැන රටව ක් මන් කර. ඒය තනවරට මුූල්‍යෙම පාසකන් සපේනවායි පික්ගවා ගන්නඩ හමද මේ යාන්ඩුව සිදු වෙන්න. ඒසිදු නොවෙනකොට දේශපාලනය පමණක් බො දේශාලය විතරයි පුරුධලා තියන්නන්නේ මේ පිරිස. යම් සහර පවල් පුරදදුලලාතින දේශපාලනය මආම්ම කරලා. දේශපාලනයම තබන්ගේ ව්‍යාර ගොඩ්න ගොඩනගෙන දේපාලෙම ජවතවන කොට ඒගලට ව්‍යාර සම්න්ධයෙන් දැනමක් නෑ. ව්‍යාපාරකයෝ ඒවගේම සාමාන්‍ය ජනතාව මූන දෙන ප්‍රශ්න සබන්ධයෙන් දැනමක් නෑ ඒ දැනුම නැති වෙනකොට හිතුමාතයට ආත්මාර්ථකා මෙම ක්‍රියා කරන්න්න ඕන මනායක නැබුර වෙනවා කියන අපිට මේ අස්ථයිේනවා ඒතික බලාපොරොත් වෙනවා එම නොකර මෙ අවධාන තත්වයේ මොකද මේක ස්ුනනාම තු තත්වේ මැවතත්වෙන් බලන් දින පනස් ා නැතුනු ත්ව ත්ව පලුව මන්ගේ බලය විතරයි මේ පිරිස ජනතාවට පෙන්වා රටරජාතයයට ආදරෙ කියල හැබැයි හොඳදට පරික්ෂාකරොත් දේශපාල ඉතිහාසේ සහක් ක්‍රා කාරගන් මොවුන්ගේ අත්‍යවශ්‍ය කරන කාරය සම්බන්ය උතුමාල් හොඳ බැටීමක් ලබාගන්න පුළුව ඒ සම්න්ධෙන් පොඩ්ඩක් හිතල බල් ති ඒ ඉඳ බලාපොරොත්වෙනවා දේශපාලනය අයින් කරලා මේ තමන්ගේ කාරය භාරය සිදු කරයි ඇහු නෑ ඔව් ඔවු ඒ මුද තු ගො ක් ලබදන්න පුළුවන් අපිට. ද ිම් දත් ැතුමවා ඇතුළ අපි ප කන්ඩයිම් හැමේ නීති්‍යයනකුල අපි නීතිනවරු නීති්‍යනුකුලුව තම දේව කරන්න එකක බාරදුන්නේ ීතියනකුල බාරදෙන් ෝඩ න යින් රද පස්මත්‍ය බාරදුන්නෑ ඇබ අපි බාරදුන්නන්නේ නීතියනුකුල ඒ අපිට වක්කී මත්තියනෙද ඇබ මේ වූදුර පවති අවස්ථාවේදී අපි ්‍රත්්‍යවශ කාරණයක් බවට පත්වවා මොකද නැත්තං අපේ කටවල් වහල අපේ අත්වාහල අපේත් බැඳලා මේ තමන්ගේ කාරය බාරය හිටු කරගන්න උත්සාහක කාආඩු යදන වට අපිට ට ැනුම් දේක කරන්නඩ අපිට තියන්නේ අත්‍යවශ අවස්ාව අපිී සහයෝගේ ලබලා දුන්නේ සහයෝග අපි විුද්ධ පාවිච්චි කරන පටන්ගත්ත. ඒකලන් දේශපාලනය කරන අපි දේශපාලනය කොර ජනතාව වෙනුවෙන් අපි ඒ කැපැකිරීම කරලා අපි සහයෝගේ ලබාදුන්න හැබයි සහයෝග අපි විද්ධ පාවිච්චි කරලා ආණ්ඩුවේ සියලුම දේශපාලන කටයුතුරමින් මේ මැතිවරණයට සූදානම් වෙන අයු රක් ජනතිපත්තුම ආගමැත්තුම ඇතු කණ්ඩායම. අපිට පෙනුණා. එතිින් අපි කියන්නේ. ඇතිවර අනවශ්‍යයි මේ වෙලාව. පෝවිඩ්දවගේම කොරුණා මර්ධනය කළවස්තාව ොනම සතිපාත් කියල මැතිවරය පාත්තන්න. පොඩි කාලයක්දීලා මේක ජතාවට ප ජීවත්යෙන් උස්මක්ගන්ඩ දෙෙදෙපයි. හටකෝ ක යරනාා කිය ජනතාවට දේශපාලනය කරඩ ගන න්නන්නේන ජනතාවටත මාසායයක්ල වන නැගී හිතන්ද. තියෙන ප්‍රශ්ික රාරණය කරගන්න. ගත්ත නයිටික බේරගන්න.ඇය කණ්ඩ මුදල්ටිකක් වවායාගන්න ප්‍රස්ා නැතිව වවානේ. එකද රස්සා දෙන මිනිස්සු පවා ආර්ථක වශයෙන් ඉතා මමාරු තත්ත්වකට පත්වනවා. එතකොට රස්සා දෙන්නේ කවුද. ඒ අතන වැහනකොට මේ මස්තුන ඇතුළටේ අයතන ගොඩක් ආතරමට ්‍යාරකයෙන් සහන්කර ඒක ට බිසට ග බැයි යකග ලබ නැත්ත බැන්ක් වලින් ගල්ලම් බැන්ක් ොලින් ඉල්ලනවා ඉඩංල්ලනවා අපේට යන් අනිකුද දේවල්ලවා. ඒව නැතුවේ පාසුක ලබාදෙන්න ඕන කියනෙ එක ඒ ්‍යාරික ප්‍රජා ප අපට ලා ස ලති නති. බැංකු විශාලලාබගන්න ආයතන පලවෙනි විසිපාය ලංකාවේ සමමාග ලින් දොහමගේ බැංකු තියන්නේ විශාල ලාබ ලබන විිලියන දෙසේ පනානකරදිික ලාබයක් මේ බැංකු බලති ගිය අවරුද්දේ ඉතිං ඒ බැංකු වලට පුළුවන් පාඩු නොලබා මාසයක් හයක් අවුද්ද කවුරුද්ද හමරත් දෙකක් මේ ව්‍යාපාරගට දෝ කරන්න ඉතිං අපි ඒ ක්‍රාදාමේ ආණ්ඩුවට ක්‍රියත්ම කරනගල කිය නොහෙම කරන්න බැරින ුව ාු ාද ද කිය න ශේෂ ාලි ත්ති මුදල් වලට මොනවද වනේ ජනතාවටේ කිසේ ලබල දෙන්නේ කියලා. අපිට ඒ සම්න්ධේ මැදි අත්වෙන්ඩ පුළුවන් කියෙන දේත් ්‍යවස්ථයි පි රි බොසි.